ආයුබෝවන් සුබ දවසක් හැමෝටම මගේ Healthy Life NP YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මම අද කතා කරන්නේ දියවැඩියාව ගැන ලොව පුරා බහුලව පැතිර යන දියවැඩියාව භයානක සංකූලතා රාශියක් ගෙන දෙන රෝගී තත්ත්වයක් වුණත් මනා ලෙස පාලනය කරගන්න පුළුවන් රෝගයක් මෙහිදී औषध भावित वगेम निवरद जीवन रटावा अनुगमने किरेम अतिशयम वेदगत बोनोन रोगातर प्रधान तना कुसुलन दियवेडिया रोगे वर्तमाने वन विट वसंगत तत्वयक लेस वेगेन लोके पुरा पतिरेगेन यनवा 2019 वन विट लोक जनग्रहणेन मिलियन 863ක් दियवेडियावेन पिलनु अतर 2045 वन विट एय मिलियन 800ට වැඩි වෙන බවට තමයි ගණන් බලලා තියෙන්නේ इन 79ක් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවෙනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල්වල. ඒ වගේම රෝගීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු තමාට දියවැඩියාව ඇති බව නොදැන ජීවත් වීම තවත් කනගාටුදායක තත්ත්වයක්. ශ්‍රී ලාංකික ජනතාවගේ දියවැඩියා තත්ත්වයේද ඉතා ශ්‍රීක්‍රීන් දරුණු අතට හැරෙමින් තියෙනවා. 2005දී 12%ක් 18%ක් ලෙස සඳහන් වූ නාගරික දියවැඩියා ප්‍රතිශතය 2015-2018 වසරවල 20% ඉක්මවා ගිහිල්ලා තියෙනවා. බොහෝ විට දියවැඩියාවට ප්‍රධාන හේතු කාරණා වී ඇත්තේ ජනතාවගේ ජීවන රටාව ආහාර රටාව ශීඝ්‍රයෙන් වෙනස් වීම නිසා ස්ථූලතාවයේ සුලභ වීමත් ක්‍රියාශීලීත්වයෙන් ව්‍යායාම වලින් ජනතාව දුරස් වීමත් වෙන හේතු මුල් කරගෙන විධිමත් ආහාර රටාවක් පවත්වාගෙන යෑම නිතිපතා ව්‍යායාම වල යෙදීම උසට සැරලන බරක් පවත්වාගෙන යෑම දියවැඩියා වළක්වා ගැනීමට තමත් වැදගත් වෙනවා දියවැඩියාව මුල් අවස්ථාවේදීම අපට අඳුන ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ පාලනය කරගන්න අපි කොහොමද දියවැඩියාව අඳුනගන්නේ ඔබට නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍යයි නම් ඒ වගේම අධික පිපාසය වැඩිපුර බඩගින්න දැනෙනවා නම් ඒ වගේම දුරේ බර අඩු වීම හෝ දුර්වල වීම සිදු වෙනවා නම් ඒ වගේම ඔබට නිතර මුත්‍රා ආසාදන මුත්‍රා මාර්ගයේ ආශ්‍රිත කැසීම් ඇති වෙනවා නම් ඒ වගේම ඇස් බොඳ වීම අත්පාවල හිරිය සහ සුව නොවන තුවාල ඇති වෙනවා නම් ඔබ හැකියක්මනින්ම ඔබගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය මැන බැලීම සිදු කර යුතුය ඒ වගේම තමයි දියවැඩියාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ එහි මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වීම. ඒක නිසා ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වුවත් පහත දැක්වෙන අවදානම් සාධක ඔබට තියෙනවා නම් නොපමාව රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම ඉතාමත්ම වැදගත්. මොනවද මේ අවදානම් සාධක? ඔබගේ BMI අගය ඒ කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකයේ 23ට වැඩි නම් ඒ වගේම ඔබේ පෞලේදී වැඩියාව තියෙනවා නම් ඒ වගේම ඔබ ව්‍යායාම සහ ක්‍රියාශීලී බව අඩු කෙනෙක් නම් සහ ඔබ වයස අවුරුදු 40 ඉක්මවූ අයෙක් නම් ඔබට පුළුවන් ළඟම තියෙන රජයේ රෝහලකට ගිහිල්ලා ඔබගේ රුධිරයේ සීනි පරීක්ෂාවක් සිදු කරගන්න මේ තුලින් අපට පුළුවන් දිය වැඩියාව කල්තිය අඳුනගෙන එය නිසි ලෙස පාලනය කරන්න එහෙනම් යාළුවනේ නිවැරදි ජීවන රටාවකින් දිය වැඩියාව පාලනය කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු